නිවසක ඇතුලේ දොරවල් හදනකොට ඒ වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. මොකද සමහරක් අය කැමති ඒ දොරවල් වලට තේක්ක, මහෝගනි, කොස් වගේ වටිනා ලී පාවිච්චි කරන්න. ඉතින් එහෙම නැතුව ඒ වෙනුවෙන් වෙනත් අමුද්‍රව්‍යයක් පාවිච්චි කරන්න කැමති කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි දැනට තියෙන දොරවල් වලට පාට කරලා අලුත් පෙනුමක් ලබා ගන්න කොහොමද කියලාත් අපි මේ වීඩියෝ එකෙන් සරලව කරගන්න විදිය ඔයගලන්ට පෙන්නනවා. පදම් කරපු නැති හරියට වේලිච්ච නැති ලී පාවිච්චි කරලා හදපු දොරක් තමයි මේ තියෙන්නේ. මේක ඇද වෙනවා. මේක අපි ඉවත් කරන්න හිතුවත් පස්සේ අපි ආයෙ කල්පනා කරා ඒ මුදල රුපියල් 10000ක් විතර අපිට වියදම් වෙන අලුතෙන් දොරක් මේකට හදන්න ගියා නම් අනේක වෙනස් විදිහට පාට කරලා gedara තවදුරටත් පාවිච්චි කරන්න ඕන කියලා. ඕගොල්ලන්ගේ විතරක් මේ වගේ දොරක් තියනා නම් ඉවත් කරන්න හිතාගෙන ඉන්නවා ඕගොල්ලන්ට පුළුවන් හැමදේක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අපි හැම වෙලේම මතක් කරනවා වගේ වටිනා ලී භාවිතා කරලා නිවස ඇතුළත දොරවල් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. gedara main door එකට ගොඩක් වෙලාවට කොස් තේක්ක වගේ හොඳ ලීයක් පාවිච්චි කරන්න ගොඩක් අය පෙළඹෙනවා. ඉතින් ඇත්තටම අපිත් හිතනවා main door එකට ඒ වගේ ලීයක් පාවිච්චි කරන එක හොඳයි කියලා. මොකද කල්පවැත්ම අතින් ගත්තත් ඒ ලී වල කල්පවැත්ම වැඩි. ඉතින් අපිට frame එකට door එකට දෙකටම ඒ වගේ ලීයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ඒ ඇරුණාම අනිත් දොරවල් වලට පාවිච්චි කරන්න පුළුවන් materials මොනවද කියලා. gedara අනිත් දොරවල් සහ ජනෙල් වලට අපිට පුළුවන් UPVC කියන material එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඇල්මිනියම් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඇතුලේ දොරවල් වලට අපිට ප්ලයිවුඩ් පාවිච්චි කරන්න පුළුවන්. මේ UPVC කියන මැටීරියල් එක ලී වලට වඩා ටිකක් මිලෙන් වැඩි. හැබැයි කල් පවතිනවා. ඒ වගේම කෘමි සත්තුන්ගෙන් හානි වෙන්නේ නැහැ. ටිකක් මොඩර්න් පෙනුමක් ගන්න කැමති කෙනෙකුට සුදු පාටිනුත් තියෙන නිසා ලස්සන පෙනුමක් ගන්න පුළුවන්. වලවල ගොඩක් තියෙනවා පරණ දොරවල්. ඒවා අපහු පේන්ට් කරනකොට කලින් ගාලා තියෙන පාට පූරලා වෝටර් බේස් කරන එක ටිකක් අමාරු වැඩක්. ඒකට ටිකක් කාලයක් ගත වෙනවා. හැබැයි උත කොගලන්න ලේසියෙන් මේ කුඩින් පාට කරන්න පුළුවන්. මේ අපි මේ වීඩියෝ එකේදී ඔයගලන්ට දෙන්නා වගේ දේවල් ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් ගෙදරට බෙඩ්රූම් වලට දොරවල් ගන්න ඉන්නවා නම් ඔයගලන්ට ප්ලයිවුඩ් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. මොකද ප්ලයිවුඩ් දොරකට ඔයගලන්ට ලේසියෙන්ම තනි වර්ණයක් ගන්න පුළුවන්. ලී වලින් හදපු දොරකට සුදු පාට කරොත් සමහර විට උඩින් මතු වෙන්න පුළුවන් ඒ කහට ගැතිය. ලී වල කහට ගැටියක් එන්නේ. ඉතින් ඒකට ඕගොල්ලන්ට වෙනම පේන්ට් කෝඩ් එකක් ගන්න ඕනේ. ඒ කහට එන්නේ නැති වෙන්නේ. ඒ වගේම කළු පාට ගාලා නැවතත් උඩින් පාටක් ගාලාත් ඕගොල්ලන්ට අඩු මුදලකින් මේක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලී වලින් හදපු දොරක සුදු පාට පාට කරාම යම් කිසි විදිහකින් රස්නේ නිසා ලී ජොයින්ස් ඈත් වුණොත් ලී පාටට වඩා සුදු පාටෙදි ඒ ජොයින්ස් කැපිලා පේනවා. මේ වගේ ප්‍රශ්න වලටත් ඕගොල්ලන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒව ගැනත් කල්පනා කරලා බලන්න ඕනේ ලී වලින් දොරවල් හදලා සුදු පාටින් පාට කරනවා. අපි මේකෝ එකක් කරපු බෙඩ්රූම් එකේ දොර තමයි මේ තියෙන්නේ. ඒක අපි වෙනස් විදිහකට පාට කරගන්නවා. මේ බිත්ති සත්තු ඇඳලයි කියලා ඕගොල්ලෝ බලන්නේ නැති. අපේ ගෙදර බිත්ති වල කුරුටු ගානක් කෙනෙක් ඉන්නවා. ඉතින් අපි යාට බිත්තියක් දීලා තියෙනවා. හැබැයි ඒක වටේ තියෙන අනෙක් බිත්ති වල තඳිනවා. ඉතින් අපි මේ බිත්තියේ කාටුන් රූපයෙන්ද. එතකොට යාට මේක වෙන් කරපු තැනක් කියලා යාට දැනෙනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ බිත්ති වලට එහෙම දෙයක් කරන්න. පරණ දොරේ ගැප් වලට වුඩ් පොටි දාලා පුරවගෙන බැලි කොලයකින් මැද ගන්න ඕනේ. අපි තද වර්ණයක් ගන්න හින්දා පොටි වල වර්ණය ලීයට ගැලපෙන විදියට තෝරගන්න අවශ්‍ය උනේ නැහැ. ඔබල ගොඩක් වෙලාවට දැකලා ඇති ගෙවල් වල ජනෙල් වලට ඇලුමිනියම් පාවිච්චි කරනවා. දැන් අපි කලින් කතා කරපු UPVC කියන මැටීරියල් එකට වඩා මේක මිලෙන් අඩුයි. හැබැයි අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට ෆ්‍රේම් එක තමයි ඇලුමිනියම් වලින් ගිහිල්ලා ග්ලාසස් දාලා තමයි ජනෙල් හදලා තියෙන්නේ. ඉතින් ඇලුමිනියම් දොරවල් අපි බෙඩ්රූම්ස් වලට නම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක ටිකක් ග්ලාස් පාවිච්චි කරන්න බැහැනේ දොරවල් වලට. ඒ වගේ තැන්වලදී වෙන නිමාවකට යන එක ගොඩක් හොඳයි. අපිට බාත්รูම් දොරවල් ඇලුමිනියම් වලින් කරගන්න පුළුවන්. එතකොට අපි කරන්නේ ෆ්‍රේම් එක ඇලුමිනියම් වලින් හදලා ඒකට ක්ලැඩින් ෂීට් එකක් පාවිච්චි කරනවා දොරට. බාත්รูම් දොරක් අපි එහෙම කරත් අපිට බෙඩ්රූම් එකකට ඒ වගේ දොරක් පාවිච්චි කරාම ලස්සන නැහැ. ඉතින් අපිට පුළුවන් මේ දොරවල් ප්ලයිවුඩ් වලින් හදන්න. ප්ලයිවුඩ් වලින් දොරවල් හදනකොට ලී වලින් වගේ අපිට එළියට පන්නපු එහෙමත් නැත්නම් එම්බෝස් කරපු ඩිසයින්ස් ටිකක් කරන්න අමාරුයි. ඉතින් ඒ වගේ දොරවල් වලට කැමති කෙනෙකුට ඇලුමිනියම් මෝල්ඩඩ් දොස් තියෙනවා. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ප්ලයිවුඩ් වලට වඩා ටිකක් මිලෙන් වැඩි. ඒ වගේ කැමති දෙයකින් ඕගලන්ට පුළුවන් ඇතුලේ දොරවල් ලස්සනට හදාගන්න. අලු පාට පේන්ට් එකක් තමයි අපි දොර පාට කරගන්න පාවිච්චි කරේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ පාට වර්ගය දාලා තියෙනවා. මුළු දොරම කෝට්ස් දෙකක් අප්ලයි කරගත්තා. කලින් පාට ගාලා තියෙනවා නම් ඒවා පූරලා
වැලිකොලයකින් මැද ගන්න ඕනේ නැත්නම් මේ පාට ඇප්ලයි කරාට පස්සේ සමහර විට වතුරු ගැලවිලා යන්න පුළුවන් ඊට පස්සේ මාස්කින් ටේප් පළව ගත්ත අපි දෙවනි වර්ණය ගන්න ඕන ඉරි ටික වෙන් කරගන්න අපි අංශක 90ට මුළු හිටින විදිහට කාඩ්බෝඩ් එකක් කපාගෙන ගැප් වලට අවශ්‍ය දුරවල් ඒකේ මාක් කරගත්තා ඒ වගේම පාට නොකරන කොටසට අවශ්‍ය ඉඩත් මාක් කරගත්තා ඒක අපිට දොරේ තියලා මාක් කරගන්න එක ගොඩක් ලේසි සැරින් සැරේ ටේප් එක තියලා මාක් කරනකොට සමහර විට ගැප්ස් වෙනස් වෙන්න පුළුවන් මේකෙදි වඩා වැදගත් වෙන්නේ හරියටම ඉරි අතර තියෙන ගැප් එක මාක් කරගන්න දිග රූලක් තියලා ඉරි ලකුණු කරගන්න පුළුවන් එහෙමත් නැත්නම් මාස්කින් ටේප් එක දිග ඇරලා ඒකෙනුත් කරන්න පුළුවන් පරිස්සමෙන් මාස්කින් ටේප් එක දිග අරින්න ඕනේ එකපාර ඇදලා දිග ඇරියොත් ඒකේ ධාරේ කෙලින් හිටින්නේ නැහැ ටිකක් ඇද වෙනවා ඊට පස්සේ අපි ගැප් ටික කළු පාටින් පාට කරගත්තා එක්ෂෙල් පේන්ට් එකක් තමයි අපි පාවිච්චි කරේ අපි ගෙදර ගෙනල්ලා ඉතුරු වෙලා තිබ්බ නිසා නමුත් ඉරිවල හොඳ මැට් ෆිනිෂ් එකක් ලබා ගන්න අපිට පුළුවන් වුණා ඕගොල්ලන්ට කැමති පේන්ට් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන් කළු අලු වෙනුවට ඉන්ටීරියර් එකට ගැලපෙන විදිහට කැමති වර්ණයක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්නත් පුළුවන් 80 දශකවල හදපු ගොඩක් ගෙවල් වල සාලෙන් තමයි නිදන කාමරවලට යන දොරවල් තියෙන්නේ මෙන්න මේ දොර පේන එක නවත්ත ගන්න බොහෝ දෙනෙක් දොර රෙද්දක් භාවිතා කරනවා දැන් නවීන ගෙවල් වල දොර රෙදි දාන්නේ නැහැ දොර ඇරියට පස්සේ ඇතුළ පේන එක වලක්ව ගන්න ඕන නම් ඩෝර් ක්ලෝසර් එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම පහසුවෙන්ම මෙන්න මේ වගේ දෙයක් කරලා මේ දොර සාලෙට කෙලින්ම පෙරුණත් ඒකෙන් අලංකාරයකුත් එකතු කරගන්න පුළුවන් මේ විදිහට පේන්ට් කරගන්න පුළුවන් පැටර්න්ස් ගොඩක් තියෙනවා. ඒක ඉතින් ඕගලන්ට ඉන්ටීරියර් එකට ගැලපෙන විදිහට පැටර්න් එකක් තෝරගෙන පේන්ට් කරගන්න පුළුවන්. මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඕගලන්ට ටිකක් කාලය අරගෙන පරිස්සමෙන් කරොත් තනියෙන් අපිටම කරගන්න පුළුවන්. ඇත්තටම හරිම ලේසි. ලොකු මුදලක් වියදම් වෙන්නෙත් නැහැ. මේකට අපිට පේන්ට් එකට යන වියදමයි, ටේප් වලට යන පොඩි මුදලයි විතරයි වියදම් වෙන්නේ. ඉතින් ගෙදර ඇත්ත එකතු වෙලා වෙලාව අරගෙන ලස්සනට පිළිවෙලට ඔක්කොම එකපාර කරන්න යන්න එපා. එක දවසට එක දොරක් කරන්න එතකොට ලස්සන නිමාවක් ඕගලන්ට මේ දොරෙන් අරගන්න පුළුවන් මේ විදිහට පේන්ට් එකක් ගාලා ලී පෙනුම නැති කරගන්න අකමැති කෙනෙක්ට පුළුවන් වෝටර් බේස් මැටීරියල් එකක් පාවිච්චි කරලා ඒ ලී පෙනුම ඒ විදිහටම තියාගන්න මේ වගේ වීඩියෝස් ගොඩක් අපි අපේ channel එකේ කරලා තියෙනවා ඉතින් ඒ වීඩියෝස් උත් බලන්න ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න subscribe කරන්න අපේ channel එක Lyra Studio ගොඩක් වටින වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු